සමනි සමය 23 වෙනි සතිය අඟහරුවාදා මෙනෙහි කිරීම. මාතෘ ප්‍රමන්තේනි ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය ගැන ඔබගේ කැඳවීම ගැන ඔබගේ පැවැත්ම ගැන ඔබගේ මේ ලෝකයට ආව කාරණාව ගැන මුන්න තරම් බරපතල විදියට හිතනවාද? ඔබටත් ඔබගේ ජීවිතයේ ඒ තරම් වැදගත් දෙයක්ද? එකහද සුවිශේෂී අපි දකින්නේ තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කළ මේ මුළු රැය ගෙවසේක. දැන් ස්වාමීන් වහන්සේ කන්දට යද්දී ඒ දවස්වල යක දවසක් නෙමෙයි ඒ දවස්වල යාඥා කරනවා මේ මුළු රාත්‍රියම යාඥා කරනවා විශේෂ කාරණාවක් සඳහා. එකක් තමයි කඳු මුදුන කියද්දී ස්වාමීන් වහන්සේ කන්දට ගියේ කඳු මුදුන පුරාණයේ ඉඳන්ම සීනයි කන්ද හෝරෙබ් කන්ද මේ හැම කන්දකදීම තාබෝර් කන්ද කන්ද මුදුන කියද්දී මොරියා කන්ද මේ හැම කන්ද මුදුනක්ම ස්වාමීන් වහන්සේව මුණගැසී තැනක් වගේ ප්‍රමාද වෙනවා. එතන මුණගැසෙන තැනදී ඔබ මේ ලෝකේ තැන්නේ ලන්දේ දකින දැක්මනේ මේ කන්දේ දකින. කාරි වැදගත්. ඔබ කන්ද මුදුනේ ඉඳන් තීරණය කරන කෙනෙක්. කඳු පාමුල විනිශ්චය සහ කඳු මුදුනේ විනිශ්චය වෙනස්. මොකද ඔබට සම්පූර්ණ ඒරියල් වියු එක සම්පූර්ණ සියලුම දැක්ම ඔබට පේන නිසා. අද පාලතුමා ඇත්තටම කොරින්ති සංඝයාට කතා කරලා කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබ කොහෙද මොනවද කරන්න කියන එක. එතනදී ලෞකික කඳු තැන්නේ ලන්දේ ගනුදෙනුවට වඩා වැඩි ගනුදෙනුවක් හිතනවන් විදියට ඔබට තියෙන්න ඕනේ. ඔබගේ සහෝදරයා සමග ආරවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සංඝ ඉදිරියට නොගොස් කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට බයක් නැද්ද? එතකොට දැන් මේ ඔබ සංඝය ඇතුළේ තියෙන ප්‍රශ්න උසාවියකට අරගෙන කියන්නේ ඒගොල්ලෝ ගනුදෙනු කරන තලය වෙනස්. කිතුනු සංඝය සංඝ ලෝක කිතුනු සෙනග ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නවද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම් සුළු ආරවුලක් විසඳීමට ඔබ අපෝසත් අප දේව දූතයන් පව විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නවද? ආදර ප්‍රමාණතේ දැන් මිනිස්යා තුල තියෙන දෙවියන් වහන්සේගේ ස්වභාවය දේව දූතයෙකුට ස්වභාවයක් නැහැ. අපි පුත්‍ර භාවයේ ඉන්නේ දේව දූතේ පුත්‍ර භාවයක නැහැ. සේවකත්වයක ඉන්නේ. එසේනම් එදිනදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකිද? එබඳු කාරණා මතුව විට ඒවා විසඳීම සඳහා සභාව කිසිසේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නවද? මෙය මොන නින්දාවක්? දැන් ඒ තලය කඳ මුදුනේ ඔබ ජීවිතේ දකින්න දේසක් කඳ පාමුල දකින්න දේ. සහෝදරයෙකු තවත් සහෝදරයෙකු ඇත්තම ඔබ අත්‍යම සහෝදරයනට ආවරලක් විසඳීමට සමත් එක නැනවතෙක්වත් ඔබ අතර නැද්ද? කඳ මුදුනේ ඉන්න කෙනෙක් කඳ මුදුනේ ගන්න තීරණයක් සහෝදරයෙකු තවත් සහෝදරයෙකු විරුද්ධව නරු කියා ගැනීම යනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරිය නඩු කියා ගැනීමට යම් සුදුසුද? මෙසේ ඔබ එකිනෙකා සමග නඩු කියා ගැනීම දැනන ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම ඊට වඩා හොඳ නැද්ද? අලාභයක් ඉවසීම ඊට වඩා හොඳ නැද්ද? ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියක් අලාභයක්ද? ඒකත් කරන්නේ සහෝදරයන්ටමයි. අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? නොරැවටෙන්න අනාචාරකම් නොකරන්න නොකරන්නෝවත් රූප වඳින්නෝවත් කාම විත්‍යාචාරයවත් සමලිංගික සේවනයේ යෙදෙන්නෝවත් සොරුවත් කොල්ලකන්නෝවත් ලෝභියෝවත් බේබද්දෝවත් නිඳා කරන්නෝවත් ගසා කන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍ය උරුම කර නොගන්නෝය. තවද ඔබ අතරින් සමහරෙක් එවන්නෝ වූ ඒත් අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන් මගින් ඔබ සෝදන ලැබුවහුවේ ශුද්ධ කරන ලැබුවහුවේ ධර්මිෂ්ඨ කරන ලැබුවහුවේ ගයාදර ප්‍රමාතරි කඳ මුදුනේ අද්දකිනු. අද ස්වාමීන් වහන්සේ ඒ කඳ මුදුනට යන්නේ විශේෂිත කාර්යයක් සඳහායි. ස්වාමීන් වහන්සේ කඳ මුදුනට යන්නේ ගෝලියෝ 12 දෙනාව තෝරගන්නට. කන්දකට නැගී යාඥා කරන පිළිසඳ කන්දකට නැගී දෙවනාසේ යාඥා කරමින් මුළු රැය ගෙවූසේක පහන් වූ කල උන්වහන්සේ සිය ගෝලයන් කැඳවා ඔවුන් අතරින් ශ්‍රාවකයන් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයයි නම් තබුසේක. ප්‍රේරිතයන් කියන්නේ යවුන් ලබන තැනත්. මේ ආදර ප්‍රමාණතෙහි ජේසු මේ තීරණය ගන්න කඳු මුදුනේ කාලයක් ඒ දවස්වල කඳු මුදුනේ
මුළු රාත්‍රිය යාඥා කරනවා. තෝරගන්න කෙනා මොනතරම් වැදගත් වෙන්න ඕනද? ඒ තෝරගෙන මොනතරම් බරපතල වෙන්න ඕනද? ස්වාමීන් වහන්සේ කඳ මුදුනේ ගන්න తీරන වෙනස්, ඒ තෝරගැනීම වෙනස්. ඒ තෝරගත්ත ආයතන උන්වහන්සේ විසින් තෝරා පේදුරු යයි නම්ලත් නම් කරන ලද සීමොන් සහෝගේ සහෝදර ඇන්ඩ්‍රූද ජාකොබ් සහ ජොහන්ද ෆිලිප් සහ බර්තලමෙවුස් ද මතෙවුස් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්තජාතිවාදියා යයි නම්ලත් සීමොන් ද ජාකොබ්ගේ පුත් ජුදාස් සහ පසුව ද්‍රෝහියා වූ ජුදාස් ඉස්කාරියොත් ද යන මූහ. දැන් ඒ හැම කෙනෙක්ම උදාහරණයක් විදිහට ජුදාස් ගන්නකො. කොච්චර දුර්වල මිනිස්සෙක්. ජේසු දන්නේ නැහැ කියලා විකුණපු මිනිස්සයා. ජේසු ඒත් තෝරගෙන ඉන්නේ. එතකොට ඒ තෝර ගැනීමට සිත විමසන්නේ ස්වාමීන් වහන්සේගේ වචන තුළ කඳ මුදුනේ. කොච්චර බලගත් වූ අත්දැකීමක් වෙන්න ඕනද? එතකොට ඔබගේ මගේ ජීවිතයේ තීරණ කොහෙද ගන්නෙ? ඒ තීරණ ඔබ තරණය කරලා ගන්න තීරණයක්ද? තරණය කරලා ගන්න තීරණය මගේ ප්‍රබන්තනේ වෙනස් වෙන්නේ. බකන්ද තරණය. එතකොට මේ තරණය ඔබගේ ජීවිතයේ හැම ජේසුගේ ජීවිතේ මුළු රාත්‍රියම ආඥා කර කාලයක් යන කෙනාට ආඥා කරා නම් ගෝලිය තෝරන්නේ. ඔබගේ ජීවිතයේ තෝරා ගැනීමදී ඔබ මොනතරම් ස්වාමීන් වහන්සේගේ සිත විමසන්නට ඕනද? ස්වාමීන් වහන්සේගේ සිත විදි අහස වගේ, ඔබගේ සිත විදි පුළුව වගේ. මතයතුම යසයා 55 58 වෙනි වගන්තිය කතා කරලා කියනවා. නිසා මිනිසාගේ දෙවනස්ගේ අදහස් මිනිසාට තෝරින් ගන්න බැහැ. එතකොට ඒ කන්ද මුදුනේ ඔබ ඒ සිත විමසන අත්දැකීමට යන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ හදවත අයිති කරගන්න අත්දැකීම. ස්වාමීන් වහන්සේගේ සිත විමසන අත්දැකීම. එතන එතනින් පස්සේ තමයි ගෝලංග තෝරන්නේ. උන්වහන්සේ වුන් සමග කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටසේක. මම ආදර ප්‍රමන්තිනී මේක තමයි ඔබගේ මගේ ජීවිතයේ ස්වභාවය, රටාව, සිස්ටම් එක විදිය. කන්ද මුදුනේ බලය ලැබෙන ඔබ කන්ද පාමුලට එන්න ඕනේ. තන ලන්දේ ගනුදෙනුවක් තියෙන අපිට මඩ කරන්න. කඳ මුදුනේ ඉන්න පේදුරුතුමා ජුවම් ජාකොබ් තාබෝර් කඳ මුදුනේ ලුක්තුමාගේ නමගේ 33 අපි දකිනවා. ස්වාමීන් අපි මෙතනම ඉන්න කකු උඩාරම් තුනක් අදාගෙන ඉමුයි කියලා කියනවා. ස්වාමීන් හස කරන්නේ නෑ. ඒ බහින්නට ඕනේ. කවුරුත් නෑ. තුන් දෙනාම බහිනවා. ඇයි කපාල කඳ නගින්? එනිසා කඳ ලන්ද මේ දුක බලය ලැබලම ජීවත් වෙන්න යනවා බහල. ඒ ජීපාල ජීවිතේ බලය ගන්න කන්දෙන් මගේ ප්‍රමාදේ මුළු චුදේද උන්වහන්සේගේ ගෝලයන් මහා සමූහයක්ද ජුදා මුළු චුදේයන්ද ජෙරුසලම් තීර හා සිදුවනි බුදු කරෙන් උන්වහන්සේගේ දේශනා අසන්නට සිය රෝග සුව කරගවා ගන්නට ආ බොහෝ දෙනෙක්ද ඒ සිටියා. අසුද්ධාත්මයන්ගෙන් පීඩිත වූ සුව කර ලැබුවහ. උන්වහන්සේ කෙරෙන් අනුහසනික්ම ඔවුන් සියල්ලන් සුව කර බැවින් මුළු සමූහය උනාස්ගේ ඇඟට අත තබන්න උත්සාහ කරා. මගේ ප්‍රේමවන්තනි මේක තමයි බලය කඳ මුදුනේ ඔබට ලැබෙන. ජෙසුස් අත තියන්න කියන්නේ බලය නික්මන අත්දැකීමක්. ඔබගේ මගේ ජීවිතේ තීරණය ගන්න ඕනේ තරණය කරලා. බලය ලබන්නට ඕනේ තරණය කරලා. ජීවිතේ ඔබගේ ජීවිතේ ජීවත් වෙන රටාව විදිය අයිති කර ගන්න ඕනේ තරණය කරලා. කඳ මුදුනේ ඔබට දකින්න දෙයි නෙමෙයි කද පාමුල ඔබට පේන්නේ. ඒ නිසා ජේසු වැඩ රාජකාරී බහුල තැනක මුළු රාත්‍රියම යාඥා කරන්නේ දවල් වැඩ කරන්නට. ජේසු එහෙම වෙලාව හොරාගත්තා කොහොම හරි යාඥාවට යන්න. ඒ නිසා නපුරවගේ ජීවිතය ගහන්නේම ඔබ ස්වාමි වහන්සේ අභිමුඛට යන තැන. ඔබගේ යාඥා ජීවිතයට. යාඥා ජීවිතයේ තමයි ඔබගේ කඳ මුදුන. ඒක ගොහේ කියන්නම් වාලේ යන්නම් වාලේ කරන්නම් වාලේ දෙයක් නෙමෙයි. ඔබ කඳ මුදුනට යන්න ඔබට effort එකක් ඕනේ, උත්සාහයක් ඕනේ. ඒක ඒ කඳ මුදුනට ඔබ යයි කඳ මුදුනෙන් පස්සේ අපි ප්‍රමන්තනේ ඔබ පහළට එන්නේ බලයක් එක්ක. ඒක ඔබගේ ජීවිත රටා. එනිසා ඔබ යාඥාවට වෙලාව ඔබට හොයාගන්න වෙනවා. යාඥාවට වෙලාව සඳහා ඔබට පිළිවෙහක් දරන්නට වෙනවා. කැප කරන්න වෙනවා. සමහර ආසදේවල අතාරින්න වෙනවා. කොහොම හරි ඔබ යාඥාවට යන්න. යක්ඥාවට ගියයින් පස්සේ ජීවත් වෙන්න බලය එතනින් ඔබට ලැබෙනවා. ඒ නිසා පරණයක් වගේ පරලු වෙච්ච මේ පොළොව තලයේ කඹරන ජීවිත අතරලා කඳ මුදුනේ අත්දැකීමේ අධ්‍යාත්මික සෙන්සලප්පේ ජීවත් වෙන්න. අද දවසේ කොහොම හරි වෙලාවක් හොයාගන්න ඔබගේ පෞද්ගලික යක්ඥාවේ කඳ මුදුනට යන්න. ආමෙන්. ජෙසුස් පිළයි.